ආයුබෝවන් කියලා පිළිගන්නවා ගොසිප් ටොක්ක YouTube channel එකට. ඔබ මේ දැන් ඇහුවත් ලෝකයේ ගැඹුරම ස්ථානය කියලා කියන්නේ මරියානා ආගාධයටයි. නමුත් ඔබ දන්නවාද? ඒටත් වඩා ගැඹුරු ස්ථානයක් තිබෙනවා. එය මිනිසා විසින් නිර්මාණය කරන ලද ලෝකයේ ඇති ගැඹුරම ස්ථානයයි. ඔබ මේ වීඩියෝ එක අවසන් වෙනතෙක් බැලුවොත් ඔබට පුළුවන් ඒ මොකද්ද කියලා දැනගන්න. ඒක තියෙන්නේ කොහෙද? ඒක මොන වගේද කියලා ඔබට දැනගන්නත් පුළුවන් වෙනවා. වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයා තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉදිරියටත් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න bell icon එකත් click කරන්න. වුඩින් ඩින් ලින්ද මිනිසා විසින් නිර්මාණය කරන ලද ඉතාමත් ගැඹුරු ලිඳක් හැටියට තමයි වුඩින් ඩින් ලින්ද හඳුන්වන්න පුළුවන්. මුහුදු මට්ටමේ සිට අඩි 850ක් ගැඹුරට මේ ලිඳ හාරලා තියෙනවා. මුහුදු මට්ටමේ සිට ගැඹුරු කියන්නේ මේ ලිඳේ සත්‍ය ගැඹුරු නෙමෙයි. මේ ලිඳේ සත්‍ය ගැඹුර එනම් සම්පූර්ණ ගැඹුර අඩි 1285ක් පමණ වන බවයි සඳහන් වෙන්නේ. මෙම ලිඳ මිනිස් ශ්‍රමය පමණක් යොදාගෙන තමයි හැරීම් කටයුතු සිදු කරලා තියෙන්නේ. මේ ලිඳ හරන්න පටන් අරන් තියෙන්නේ 1858 සිට අවුරුදු 4ක් ගත වී තිබෙනවා මේ ලිඳේ සම්පූර්ණයෙන් හාරා අවසන් කරන්නට. ටාගෙබෝ හංගැප්. ටාගෙබෝ හංගැප් කියන්නේ ජර්මනියේ එල්ස්ඩෝර්ෆ් වල තිබෙන ලිග්නයිට් ආකරයක්. මෙම ආකරයේ ගැඹුර මුහුදු මට්ටමේ සිට අඩි 961කි. මෙම ආකරයේ සත්‍ය ගැඹුර අඩි 1213ක් වන අතර දිනකට ලිග්නයිට් ටොන් 24000ක් පමණ මිල ලබා ගන්නවා. සංචාරකයන්ට මෙම ආකරය නැරඹීමට හැකිවන්නේ කෘතිමව නිර්මාණය කරන ලද අඩි 990ක් පමණ උස ලීවලින් නිර්මාණය කරන ලද කන්දක සිටය. එල් තැකටොන් ස්වභාවිකවම හුණුගල් දේවී නිර්මාණය වූ කුහරයක් හැටියට තමයි මෙය හඳුන්වන්නේ. මෙය පිහිටා තිබෙන්නේ මෙක්සිකෝවේ. මෙය මුහුදු මට්ටමේ සිට අඩි 1112ක් පමණ ගැඹුරු බවයි බොහෝ දෙනා සඳහන් කරන්නේ. 1994දී කිමිදුම්කරුවන් දෙදෙනෙක් විසින් මෙහි අඩි 925ක් ගැඹුරට කිමිදී ඇතත් ඉන් එක් අයෙක් මිය ගොස් ඇත. ඉන් පසුව කිසිවෙකුත් මේ තරණයට ඉදිරිපත් වෙලා නැහැ. බයිකල් විල. මෙතෙක් සඳහන් කළ ඒවාට වඩා බයිකල් විල ටිකක් විශේෂයි. මොකද කිව්වොත් බොහෝ දෙනා මේ බයිකල් විල සම්බන්ධව දන්නව ඇති කියලා මං හිතනවා. මොකද මේ පංචමහා විල අතරින් තිබෙන එක් විලක්. මේ පිහිටා ඇත්තේ රුසියාවේ. ඒ වගේම මෙය ලොව ගැඹුරුම විල ලෙසද හඳුන්වනවා. මෙහි ගැඹුර අඩි 5387ක්. මෙහි අඩි 5371ක් ගැඹුරට කිමිදී ලෝක වාර්තාවක් තැබීමට ඇනටොලී සගාලවිච් නම් පුද්ගලයා හට හැකි වී තිබෙනවා. පිරිසිදු ජලය මෙන්ම මනරම් වටපිටාව නිසා බෙහෙවින් සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් හැටියට තමයි බයිකල් විල හඳුන්වන්න පුළුවන්. එමෙන්ම මේ බයිකල් විල සයිබීරියාවේ මුතු ඇටය නමින්ද හඳුන්වනවා. බේරා වරන්යා කේයු. මෙය ලොව පිහිටා ඇති ගුහා අතරින් ගැඹුරුතම ගුහාවයි. එය අඩි 7208ක් පමණ ගැඹුරුයි. 1960දී රුසියානු භූගෝල විද්‍යාඥයෙකු වූ ඇලෙක්සන් ක්‍රූබර් විසින් මෙය වරන්යා කේයු හෙවත් කපුටන්ගේ ගුහාව ලෙස නම් කර ඇත. යුක්රේනය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඉස්පාඤ්ඤ වැනි රටවල් වලින් වාර්ෂිකව පැමිණෙන විවිධ කණ්ඩායම් මේ තරණයට උත්සාහ දරනවා. මෙය ජෝර්ජියාවේ පිහිටා ඇති සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක්. කිට් මයින් ලෙස හඳුන්වන මෙම කොපර් නිධිය පිහිටා ඇත්තේ කැනඩාවේ ඔන්ටාරියෝහිය. මෙය මුහුදු මට්ටමේ සිට අඩි 1967ක් පමණ ගැඹුරුයි.
මෙම කොපානිතිය ලෝ විශාලත්තම කොපානිතිය වන අතර මිනිසුන් 2200ක් පමණ මෙහි වැඩ කටයුතු සිදු කරයි. වසරකට ටොන් මිලියන ගණනක කොප මින් ලබා ගනි. ලිට් ඩීප් යුරේසියානු ඩ්‍රෝනියෙහි පිහිටා ඇති මෙය අඩි 17,881ක් පමණ ගැඹුරුයි. මෙහි ඇති අධික සීතල හේතුවෙන් ලොව මිනිස්වාසයට නුසුදුසු තැන්වලින් තවත් එකක් ලෙස හැඳින්විය හැක. මිල්වෝකි ඩීප් අට්ලන්ටික් සාගරයේ පිහිට ඇති ගැඹුරුතම ස්ථානය අතරින් වඩාත්ම ගැඹුරු ස්ථානයයි. මුදුමට්ටමේ සිට අඩි 28,680ක් ගැඹුරුයි. නමුත් මෙහි සත්‍ය ගැඹුරු පිළිබඳව විවිධ අගයන් පවතී. මරියානා ආගාධය. මරියානා ආගාධය පිළිබඳව නොදන්න කෙනෙකු නොසිටින බවයි මම නම් හිතන්නේ. මොකද මෙය ස්වභාවිකව නිර්මාණය වී ඇති ලොව ගැඹුරුම ස්ථානයයි. මෙහි ගැඹුර අඩි 35,994ක්. ලොව ගැඹුරුම ආගාධ පිහිටා ඇත්තේ මරියානා ආගාධය පිහිටා ඇති පැසිෆික් සාගරයේය. මෙය ලොව ඇති ඉතාමත් අනතුරුදායකම ස්ථානයකි. මම වීඩියෝ එක පටන් ගත්තම කිව්වා මරියානා ආගාධයටත් වඩා ගැඹුරු මිනිස් නිර්මාණයක් පවතිනවා කියලා. මෙය කෝලා සුපර් ඩීප් බෝල් යනුවෙන් හඳුන්වනවා. මෙහි ගැඹුර අඩි 40,230ක් පමණ වනවා. 1970දී වැඩ ආරම්භ කර ඇති අතර සැලසුම් කර තිබුණේ අඩි 49,000 ගැඹුරට ගැනීමටයි. නමුත් ගැඹුරට යන විට උෂ්ණත්වය අධික වීම හේතුවෙන් 1992දී වැඩ නිම කර ඇත. ලොව ගැඹුරුම ස්ථානය ලෙස පිළිගන්නේද මෙයයි. මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න අපේ channel එක subscribe කරන්න.